පවතින අධික වර්ෂාව හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර තිබෙනවා. නිල්වලා ගංගාවේ ජල මට්ටම සුළු වශයෙන් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ SPC සුගීෂ්වර පවසනවා. නිල්වලා ගංගාවේ පහළ ප්‍රදේශවල පවතින ජල මට්ටම් තවදුරටත් ඉතා සුළු වශයෙන් වර්ධනය වීමේ හැකියාව පවතින බව සඳහන් කළ යුතුයි. ප්‍රථමයෙන්ම බලපෑමට ලක් විය ඇති ප්‍රදේශවල පවතින ගංවතුර මට්ටම් සැලකිය යුතු ලෙස වර්ධනයක් සිදු වීමේ හැකියාවක් නොමැති බවත් සඳහන් කළ යුතුයි. එසේම නිල්වලා ගන්ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරිපැය 24 දක්වාත් දීර්ඝ කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. මෙතර ගින්ගගේ ජල මට්ටමේ බද්ධිකම ජල මාපකයේ ඉහළ යාමක් අද උදෑසන වන විට සටහන්ව තිබුණා. මෙතර වයඹදික බෙන්ගාල බුක්ක මුහුදු ප්‍රදේශයේ පවතින සුලි කුණාටුවෙන් දිවයිනට බලපෑමක් නැති බව කාර්යයේ නියතු කාලකුණ විද්‍යාඥ බුද්ධික බඳුරත්න පවසනවා. වයඹදික බෙන්ගාල බුක්ක මුහුදු ප්‍රදේශයේ පැවති හමොන් සුලි කුණාටුව මේ වන විට ඡණ්ඩ සුලි කුණාටුව දක්වා වර්ධනය වී පවතිනවා. ඒ උතුරු අක්ෂාංශ 19.3ක් නැගෙනහිර දිශාංශ 88.4ක් පිහිටා පවතිනවා. මේ 25 වන දින පමණ වන විට බංගලාදේශ වෙරළ තීරය දක්වා ගමන් කර යයි බලාපොරොත්තු වෙනවා. මේන් දිවයිනේ කාලකුණට හෝ දිවයිනට ආවන මුහුදු ප්‍රදේශවල කාලකුණට ඍජු බලපෑමක් ඇත්තේ නැහැ මේ වන විට. පවතින අයහපත් කාලගුණයේ හේතුවෙන් මධ්‍යම සබරගමුව සහ ඌව පළාත්වල ඇතම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.